වෙනද වගේම බොහොම ආදරයෙන් මගේ හැපි හෝම් එකට ඔයාලව පිළිගන්නවා. ඒ වගේම ගොඩක් ස්තුතියි සබ්ස්ක්‍රයිබර්ස්ලා 20,000 සීමාව දැන් පහු කරලා ඉන්නවා. ඒක නිසා ඔයාලා සියලු දෙනාටම ස්තුතියි ආදරේ. මේ දවස් ටිකේම එක එක්කෙනාට අන්දපු එක මම කළේ. ඒක නිසා අද මට හිතන ටිකක් වෙනස්. මෙන්න මේ වගේ ලස්සන බෑග් එකක් මහන විදිය ඉක්මනින් ඒ වගේම හරියට මහන විදිය කියන්න ඕනි කියලා ටික දෙනෙක්ගේ ඉල්ලීමක් තමයි මේ ඉෂ්ට කරන්නේ. ඉතින් දැන් බෑග් එක දැක්කනේ, අපි බලමු මොනවද මේකට අපිට වුවමනා කරන්න කියලා. මේ තියෙන්නේ මේකට අවශ්‍ය කරන ලයිනින් එක. ඊට පස්සේ මේ බෑග් එකට අවශ්‍ය කරන අමු රෙද්දක් තමයි මං අද ගත්තේ. ඒ එක්කම මේ වගේ ප්‍රින්ට් කරපු ටිකක් මල් වගේ තියෙන රෙද්දක් ගත්තා. ඒක ඉතින් තමන් කැමති විදිහකට ගන්න පුළුවන්. මේ විදිහටම තනි පාට රෙද්දක් හරි එහෙමත් ගන්න පුළුවන්. තමන්ට ඉතින් තියෙන විදිහට තමයි ඒක කරන්න ඕනේ. මම ඊ ගත්තා මේ හැන්ඩල් එකට. හැන්ඩල් එකටත් මං අර ප්‍රින්ට් කරපු රෙද්දෙන් මේ වගේ පුංචි රෙදි කෑල්ලක් ගත්තා, රෙදි කොටසක් ගත්තා. මේ තියෙන හැන්ඩල් එකට අමු රෙද්දෙන් කොටසකුයි ප්‍රින්ට් කරපු රෙද්දෙන් කොටසකුයි ඔන්න හැන්ඩල් දෙකටත් මෙන්න මේ විදිහට මම කපා ගත්තා. ඒ හැන්ඩල් දිග, එතකොට පළල, තමන්ගේ කැමැත්ත අනුව ඉතින් කරගන්න. ඊට පස්සේ මම එන්න මෙහෙම බෑග් එකේ කටට ඔන්න ඔය විදිහට පුංචි රෙදි තීරුවක් අල්ලන්නම් කියලා හිතුවා. ඔන්න ඒකටත් ඔය වගේ රෙදි තීරු දෙකක් වුමනා වෙනවා. ඉස්සෙල්ලම අපි කරන්නේ මේ මල් තියෙන රෙදි කොටසේ මෙන්න මෙහෙම ඒ දෙපැත්තෙම වාටිය මහගන්න ඕනේ. ඊට පස්සේ අමු රෙද්දේ මෙන්න මේ විදියට හරි මැදින් නමලා අපි හරි මැද ටිකක් මෙන්න මේ විදියට කතුරෙන් කපලා ඒක මාක් කරලා තියාගත්තාම ලේසි. මේ අමු රෙද්දයි ඊට පස්සේ මල් තියෙන රෙද්දත් ඒ විදිහටම අපි පොඩි මාක් එකක් දාගත්තාම ලේසි. කතුරෙන් පොඩ්ඩක් කැපුවාම පස්සේ එතන අපිට පැහැදිලිව පේනවනේ ඇඳට වඩා. ඒක නිසා ඔන්න ඊළඟට මෙන්න මේ මල් රෙද්දත් මම හරි මැදින් මෙන්න මේ විදියට පුංචි මාක් එකක් දාලා තියාගත්තා. දැන් මම කිව්වනේ මේ මල් රෙද්දේ දෙපැත්තෙන් මහගන්න කියලා. ඊට පස්සේ මෙන්න මෙහෙම මේ අමු රෙද්ද අරගෙන හරි මැදින් මේ මල් තියෙන රෙද්ද හරි මැදින් තියන්න ඕනේ. මේ කොටස මම අරගෙන තියෙන්නේ පොකට් වලට. පොකට් එක අල්ලන්න ලේසි ක්‍රමයක් තමයි මේ කියලා දෙන්නේ. මෙන්න මෙහෙම මැද්දෙන් මහන්න ඕනේ. දෙපාරක් විතර වගේ මහනවා. පළමුවෙන්ම මම කියවන්නේ මේ මල් තියෙන රෙද්ද මෙන්න මේ විදියට දෙපැත්තෙම වාටි මහගන්න ඕනි. දැන් වාටි ටික මහගෙන ඉවරයි. ඊට පස්සේ කරන්නේ මෙන්න මෙහෙම හරි මැදින් තිබ්බා. හරි මැදින් තියලා මේ විදියට මැෂින් එකේ මහගෙන යන්න ඕනේ. මෙතන මැහුම් පාරවල් දෙකක් විතර මැහුවට කමක් නැහැ. මොකද පොකට් නිදාන්නේ සමහර වෙලාවට ඉතින් උතන අත දානවා, පැන්සල්, පෑන්, කතුරු වගේ ඒවා දානකොට ටිකක් ගැලවෙන්න වගේ ඉඩ තියෙන නිසා මෙන්න මේ විදියට දෙපාරක් මහන්න. මම කරන්නේ මේ විදියට දෙපාරක් මහනවා. දැන් ඔන්න පොකට් එකේ ගොඩක් දුරට මහගත්තා. ඊළඟට තියෙන්නේ මෙන්න මේ විදියට මහගන්න ඕනේ. පොකට් තුනක් මහනවා නම් තුනක් හරි මහන්න ඕනේ. මම මෙන්න මෙහෙම මැදි පොකට් දෙකක් විතරක් හදාගන්න මහනවා. මෙන්න මෙහෙම දෙපැත්තෙන් හරි මැදින් ඉතින් ඒක මින් සීරුවේ ලස්සනට හදාගන්න ඕනේ. මහන මැහුම් පිළිවෙලට එක ඉරකට තියෙන්න ඕනේ. එතකොට තමයි අපි කරන ඕනම දෙයක් ලස්සනට තියෙන්නේ, නීට් එකට තියෙන්නේ. ඔන්න ඔය විදිහට දිගටම මහගත්තා. මේක හරිම ලේසි ක්‍රමයක් තමයි මම මේ කියලා දෙන්නේ. අර පොකට් එක අල්ලන්න කිසි කරදරයක් නැහැ. ඔන්න
දැන් ඉතින් ඔය බලන්නක මැදින් මැහුවා ඊළඟට නිකම්ම පොකට් හතරක්ම බෑග් එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඊළඟට මෙන්න මෙතන මම කිව්වනේ බෑග් එකේ කටට මෙන්න මේ වගේ ලස්සනට පොඩි රෙදි තීරුවක් මම අල්ලන්න ඕනි කියලා හිතුවා. ඒ රෙදි තීරුව අල්ලන්න ඕනි මෙන්න මේ විදියට. මේ විදිහට හොඳ පිටපැත්ත උඩට තියලා ඊට පස්සේ බෑග් එකේ අර කට ළඟ තියෙන කන පිටපැත්තට ඔන්න ඔහොම තමයි දිගට අල්ලගෙන යන්න ඕනේ. ඊට පස්සේ ඒක මේ පැත්තට හරවලා නමනකොට ඒක හරියට හැදිලා එනවා. අන්න ඒ විදිහට තමයි මේ පැත්තත් අල්ලගෙන යන්න ඕනේ. මේ විදිහට බෑග් එකේ ඇතුල් පැත්තෙන් තමයි අල්ලන්නේ අර රෙදි තීරුව. ඊට පස්සේ ඒ අල්ලපු රෙදි තීරුව මේ පැත්තට හරවලා නමලා අරගෙන අර වාටිය ලස්සනට මෙන්න මේ විදිහට වාටිය නමලා මහගෙන යනවා. ඔන්න හරිම ලේසි, හැබැයි හරිම නීට් එකට ලස්සනට තියෙනවා. ගොඩාක් වෙලා යන්නේ නැති ලස්සන උරුබූටි බෑග් එකක් තමයි මේක. ඒ ටික දැන් හදාගත්තා. ඊළඟට තියෙන්නේ අපිට හැන්ඩල් එක හදාගන්න. හැන්ඩල් එකට මෙන්න මේ විදියට අඟල් 3ක වගේ ප්‍රමාණයේ රෙදි කොටසක් තමයි මම පළලා අරගෙන තියෙන්නේ. දිග ඒ තමන් පාවිච්චි කරන ප්‍රමාණය අනුව ඉතින් දිග ගන්න. මෙන්න මෙහෙම මැදින් නමලා ඊට පස්සේ මේ හැන්ඩල් එක ඒ කොටස දිගටම මහගෙන යනවා. ඒක දිගටම මහගෙන ගිහිල්ලා ඊට පස්සේ මේ මල් තියෙන රෙදි කොටස තියෙන රෙදි තීරුව තියෙන ඒකත් හිමින් සීරුවේ අර විදියටම හිමින් සීරුවේ නමලා දිගටම ලස්සනට අල්ලගෙන යනවා. මම මැෂින් එකේ මහනකට ඒක තීරුම් ගන්න පුළුවන් වෙයි. ඔන්න ඔය විදියට වාටි නමලා දිගටම මහගෙන යනවා. එතකොට අර හැන්ඩල් එකටත් ඒ වගේ රෙදි කොටසක් ආවම ඒකත් ලස්සනට නීට් එකට තියෙනවා. ඉස්සෙල්ලම මෙන්න මේ විදියට අමු රෙද්දි වලින් හදාගත්ත හැන්ඩල් එකේ කොටස මෙන්න මෙහෙම මහගෙන යනවා. ඒකේම මහගෙන ගිහිල්ලා ඊට පස්සේ මේ රෙදි අනිත් කොටස තියෙන්නේ අර මල් කොටස ඒකත් ඔන්න විදියට එක පැත්තකින් මෙහෙම අල්ලගෙන යනවා. ඊට පස්සේ ආපහු අනිත් පැත්තත් ඒ පැත්තේ වාටිය වගේ නමලා ඒ පැත්තත් අල්ලගෙන යනවා. හරිම ලේසි. මේක ඉතින් නැති වුණත් කමක් නැහැ. අර වැඩක් කරනකොට අපි ලස්සනට දැක්කම හරි ලස්සනට තියෙන්න ඕනේ නේද? බෑග් එකක් එහෙම අරගෙන යනකොට කවුද උක මහුවේ කොහින්ද ගත්තේ කියලා අහනවනි කට්ටිය. ඔන්න ඔය විදිහට බලන්න හරි ලස්සනට බෑග් එකේ හැන්ඩල් එකක් දැන් හදාගත්තා. ඊළඟට අපි බලමු කොහොමද මේ හදාගත්ත හැන්ඩල් එක බෑග් එකට අල්ලගන්නේ කියලා. මෙන්න මේ විදිහට බෑග් එකේ හැන්ඩල් එක අල්ලනකොට හරි මැදින් දෙකට නමා ගන්න ඕනි. ඊට පස්සේ මෙන්න මෙහෙම ඇඟිල්ල තියාගෙන ආපහු මෙන්න මේ විදිහට දෙකට නමා ගන්න. කියන්නේ දැන් දෙකට නමා ගත්තා මෙන්න මෙතනින් ඇඟිල්ල තියලා ආපහු මෙන්න මෙතනින් මෙහෙම නමන්න. මෙන්න මේ කොටස තියෙනවා නේද? අන්න එතනයි අර මැදයි අතර තමයි අපි හැන්ඩල් එක අල්ලගන්න ඕන. ඒක ආපහු දෙකට නැමුවාන් පස්සේ මෙන්න මේ කොටස තියෙන්නේ. එතකොට ඔතන සාමාන්‍යයෙන් මැද ඉඳලා අඟල් දෙකම ආරක් විතර වගේ වෙයි. අන්න එහෙම තමයි හැන්ඩල් එකක් අල්ලගන්න ඕනේ. හැන්ඩල් එක ගොඩාක් එහාට කරලා අල්ලගත්තොත් එහෙම අපි බඩු එහෙම දාගෙන යනකොට අපහසුයි. බෑග් එක දෙකට මැදින් නැමෙනවා. අන්න ඒක නිසා ගොඩාක් ඈතින් හැන්ඩල් අල්ලන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය පේන විදියට හැන්ඩල් දෙක හරියට එක සමානව අල්ලගන්න ඕනි. ඊට පස්සේ
අනිත් පැත්තෙත් බෑග් එකේ හැන්ඩල් එක ඒ විදියට මේ හැන්ඩල් දෙක හල්ලලා තියෙන විදියට ඒ සමානවම අල්ල ගන්න ඕනි. මෙන්න මේ විදියට මහගෙන යනවා හැන්ඩල් දෙක අල්ලලා මැෂින් එකේ දෙපැත්ත ඔය විදියට මහගෙන යන්න ඕනි. හැන්ඩල් දෙක මැෂින් එකේ මහන්නේ නෑ, නිකම් පින්ස් ගාලා මෙන්න මෙහෙම තියනවා විතරයි. ඊට පස්සේ කරන්නේ මෙන්න මේ විදියට මැෂින් එකේ බෑග් එකේ දෙපැත්ත අල්ල ගන්න ඕනි. බෑග් එකක් වගේ මහනකොට එක පාරක් නෙමෙයි දෙතුන් පාරක් විතර මැහුවට ප්‍රශ්නයක් නෑ. මොකද අපි බර දාගෙන යනවනේ බෑග් එකට අන්න ඒක නිසා මම මේකේ දෙපැත්තම දෙපාර දෙපාර මහ ගන්නවා. දැන් බෑග් එකේ දෙපැත්ත මහගෙන ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ අපිට බෑග් එකේ අඩිය හදාගන්න ඕනේ. ලස්සන අඩියක් හදාගන්න ඕනේ. මම මේක පහසු ක්‍රමයක් තමයි කියලා දෙන්නේ. මෙන්න මේ විදියට මේ මුල්ල තියෙනවනේ. ඒ මුල්ල ගත්තා. සාමාන්‍යයෙන් මම මේ බෑග් එකේ අඟල් මෙතන ඉඳලා අඟල් දෙකයි දෙකා මාරක් විතර වගේ තමයි ගන්නේ. අඟල් දෙකක් ඒක තමන්ගේ කැමැත්ත අනුව ගන්න. ඒක වැඩි වුණාම පස්සේ බෑග් එක අර උස වෙනවා. එහෙම තමයි වෙන්නේ. ඒක මහනකට තේරෙයි. ඔන්න ඔය විදියට මාක් කරලා ඊට පස්සේ මෙන්න මෙමෙ ඉරක් හරි ඇඳලා නැත්තම් නමාගෙන හරි මැෂින් එකේ මහ ගන්න තමයි තියෙන්නේ. මේ මම කියලා දෙන්නේ ලේසි විදිහක්. මෙන්න මෙහෙම නමලා ඊට පස්සේ මැෂින් එකේ දෙපාරක් විතර මහගත්තාම ඔන්න ඒ බෑග් එකේ අඩිය හැදුනා. ඊට පස්සේ අනිත් පැත්තත් ඒ විදිහටම අරගෙන බෑග් එකේ අනිත් පැත්තේ මුල්ල තියෙන්නේ. ඒකත් ඔන්නෝම හරියට නමා ගන්න ඕනි. ඒක හරියට හදාගෙන ඊට පස්සේ අර විදිහටම අඟල් දෙකක් ගන්නව නම් දෙකක් අරගෙන මෙන්න මේ විදිහට මැෂින් එකේ මහ ගන්නවා. එතකොට බෑග් එකේ ලස්සන අඩියක් හැදෙනවා. මෙන්න මේ තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේ මුළු දෙක මැෂින් එකේ මෙතනින් එකයි මෙතනින් එකයි මහ ගන්න. හරි ලේසි. ඔයෙක් මට ගොඩක් කියලා කියන්න ගියාට මේක මහනකොට ඉක්මනට මහ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ලයිනින් වලට රෙද්දක් ගත්තනේ. ඒ රෙද්ද කිසිම කරදරයක් නැහැ. මෙන්න මෙහෙම දෙකට මැදින් නැමුවා. ඊට පස්සේ මැෂින් එකේ මේ දෙපැත්තේ මහගෙන ගියා. ඒ දෙපැත්ත මහගෙන ගිහිල්ලා අර බෑග් එකේ මුල්ල මැහුව නේද? අන්න ඒ විදිහටම බෑග් එකේ මුල්ල ඒ විදිහටම මහන්න. ඔන්න මේ තියෙන බෑග් එකේ මුල්ල ඔන්න මම දැන් මහලා තියෙන්නේ. මෙන්න මේ විදියට මැහුවා. මැහුවම පස්සේ බලන්නකෝ හරි ලස්සන බෑග් එකක් ඇවිල්ලා තියෙනවා. ඔන්න ඕක තමයි බෑග් වල අඩිය මහන රහස. කිසි කරදරයක් නැහැ. කප කප ඉන්න ඕනේ නැහැ. ඔය විදියට මූට්ටු කරා අඩිය තමන්ට ඕන ප්‍රමාණයකට එතකොට මහ ගන්න පුළුවන්. ලොකු කරලා ඕනනම් ලොකුවට, පොඩිව කරලා ඕනනම් පොඩියට මහ ගන්න පුළුවන්. ඔන්න ඔය විදියට තමයි මම අඟල් දෙකක් විතර අඩිය මැහුවාම පස්සේ අර මුළු දෙක මැහුවාම පේන්නේ. දැන් ඊළඟට තියෙන්නේ අපි අර ලයිනින් එකක් මහගත්ත නේද? අර මුළු දෙක අර විදිහටම මහලා ලයිනින් එකක් හදාගත්තනේ. අන්නේ ලයිනින් එක මෙන්න මෙහෙම බෑග් එක ඇතුළට දානවා. බෑග් එක ඇතුළට දාලා හිමින් සීරුවේ ඒ ලයිනින් එකේ උඩ කොටස ලස්සනට මෙන්න මෙහෙම නමා ගන්න ඕනේ. අර අපි මෙන්න මෙතන තියනවා නේද, මේ තියෙන්නේ හැන්ඩල් එකේම අල්ලලා මෙන්න මේ විදියට ලස්සනට ඒක නමාගෙන යන්න ඕනේ. ගිහිල්ලා මෙහෙම ලස්සනට තියලා පිළිවෙලකට මැෂින් එකේ ඒක මහගෙන යනවා. ලයිනින් එක නමලා ඊට පස්සේ දැන් අපි ලස්සනට අතන පුංචි අර රෙදි කෑල්ලක් අල්ලලා රෙදි කොටසක් අල්ලගෙන පටියක් ඇල්ලුවානේ. ඒක නිසා එතන දැන් ලස්සනට තියෙනවා. මොනවත් කරන්න ඕනේ බෑග් එකේ. ඒ කියන්නේ අර අමු රෙදි කොටස ලස්සනට හැදිලා තියෙන්නේ. දැන් තියෙන්නේ මෙන්න මේ විදිහට මේ ලයිනින් එක හිමින් සීරුවේ නමාගෙන
දිගට මහගෙන යනවා. හැන්ඩල් ටිකත් මේ විදියට අවුවෙන විදියට ලස්සනට මහගෙන යනවා. මෙහෙම එකපාරක් මහගෙන ගිහිල්ලා තමන්ට ඕනි නම් තව දෙපාරක් විතර වගේ ලස්සනට ඇද වෙන්නේ නැතුව මහගෙන යන්න. මම මේකේ දෙපාරක් මහලා තියෙනවා. ඔන්න බලන්නකෝ, ලයිනින් එක අල්ලලා, හැන්ඩල් ටික අල්ලලා, ලස්සනම ලස්සන බෑග් එකක් වැඩි වෙලාවක් යන්නේ නැතුව මහගන්න පුළුවන්. මේක මට මේ කියන්න වෙලා ගියාට මේක මහනකොට මෙච්චර වෙලා යන්නේ නැහැ. මේ බෑග් එක මහන්න හරිම ලේසි. දැන් අපිට මේ හැන්ඩල් දෙකක් අල්ලලා තියෙනවනේ. අපිට ඕනි නම් අර සයිඩ් දෙකෙන් එක හැන්ඩල් එකක් ඇල්ලුවොත් එතකොට එකක් විදිහට දිගට හදාගන්නත් පුළුවන්. අපි එහෙම එකක් මහමු. ඉතින් මෙන්න මේ විදිහට බලන්නකො, පොකට් මහන්න විශේෂයෙන් මහන්සි වුණේ නැහැ. ඔන්න පොකට් හතරකුත් බෑග් එකට ආවා. ඔන්න ඔය විදිහට ලස්සනට පුංචි දුවට මහලා දෙන්න හරි ආසාවෙන් අරගෙන යයි අපේ අම්ම මේ මැහුවා කියලා. එතකොට එක බෑග් එකයි තියෙන්නේ. කඩවල තියෙන බෑග් වගේ නෙමෙයිනේ. තමන් මැහුවම පස්සේ මුළු ලෝකෙම එක බෑග් එකයි. ඉතින් අන්න ඒක නිසා හිමින් සීරුවේ මහන්න ඉගෙන ගන්න. හරි ලස්සනයි. මහලා මේ ඔළුව රිලැක්ස් වෙනවා. මට නම් එහෙමයි. මේ බලන්නකො, නිර්මාණයක් කරලා ඒකේ අවසානයේ දකින්නකොට හිතට හරිම සැහැල්ලුයි. ඉතින් එහෙනම් සියලු දෙනාටම ස්තුතියි මාත් එක්ක රැඳිලා ඉන්න හැමදාම. ආයි ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න. පරිස්සමට ඉන්න, සැහැල්ලුවෙන් ඉන්න, ආදරණීයව ඉන්න. දළදා සමිඳු පිහිටයි. ආයුබෝවන්. මම මහනුවර ප්‍රියන්තී.